සුබදසක් යනෝනේ රටවිරුව සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අරගෙන රටවිරුවන්ට ගොඩාක් වැදගත් වෙන එයාලට ලැබෙන සහනාධාර සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඇයි? ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඔයාලට මුදල් ප්‍රශ්න තියෙන නිසා, ලංකාවේ ඉන්නකොට මුදල් ප්‍රශ්න තියෙන නිසා, හරි හමන් ජොබ් එකක් නැති නිසා, එහෙමත් නැත්නම් ඔයාලට ගෙයක් හදාගන්න, එහෙමත් නැත්නම් ඔයාලගේ ණයක් ගෙවන්න, එහෙමත් නැත්නම් ඔයාලට වාහනයක් ගන්න, එහෙමත් නැත්නම් ඔයාලගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න ඔයාලා පෝසත් වෙන්න නැත්නම් දුප්පත් නම් කන්න බොන්න නැත්නම් එදා වේලම බොහොම අමාරු වෙනනම් ඔයාලා හරියටම ගෙදර කාලා බීලා ඉන්නේ ඒ අදාළ ඔයාගේ ආර්ථික මට්ටම දියුණු කරගන්න තමයි ගොඩක් වෙලාවට ගොඩක් කටේ රට යන සමහර අය වාහන ගන්න යනවා ජීවල් හදා ගන්න යනවා එයාලගේ ජීවිතේ සාර්ථක කරගන්න යනවා ඒ වගේ යම් යම් ප්‍රශ්න නිසා සමහර අය ණය හිර වෙලා ඉතින් කරගන්න දෙයක් නැතුව රට යන ඇත්ත ඉන්නවා ඉතින් ඒ කොහොම හරි ඔයාලා රට ගිහිල්ලා හම්බ කරන්නේ ඔයාලගේ ජීවිතේ ජය ගන්න ඉතින් මම හදවතින්ම ඔයාලට සුභවතන ඔයාලා ඒ රට ගිහිල්ලා ඔයාලගේ ජීවිතේ ජය ගන්න සහ ඔයාලා ණය ගෙවන්න යම් යම් ප්‍රශ්න වලට නම් රට ගියේ ඒ හැමෝගේම ප්‍රශ්න ඔක්කොම එකින් එක අඩු වෙලා ඔයාලගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රයිට් ඉතින් අද අපි කතා කරමු සහනාධාර සම්බන්ධයෙන් ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ channel එක ඔයාලා අලුත් නම් දැන් අපිව subscribe කරලා bell icon එක ගොල්ලලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න රයිට් අපි වීඩියෝ එක ගිහින් වැඩි විස්තර කතා කරමු ඉතින් එහෙනම් යමු අද අපි වීඩියෝ එකට යාලුනි දැන් ඔයාලා එන Google එකට ඇවිල්ලා සර්ච් කරන්න SLBFE කියලා රයිට් සර්ච් කරාට පස්සේ සර්ච් රිසල්ට් එකේ උඩින්ම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක් මේ වෙබ්සයිට් එක ඔයාලා ක්ලික් කරන්න දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය කියන වෙබ්සයිට් එක තමයි මේක දැන් ඔයාලා මේ ඉරිකෑලි තුන ක්ලික් කරන්න දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් මෙන්න මේ ඔප්ෂන් එක ඔයාලා ක්ලික් කරගන්න දැන් ඔයාලට මේ විදිහට ඔප්ෂන්ස් දෙකක් බලා ගන්න පුළුවන් මේ ඔප්ෂන්ස් දෙකෙන් පළවෙනි ඔප්ෂන් එක ඔයාලා ක්ලික් කරන්න දැන් ඔයාලා මේ වගේ ඔප්ෂන් තුනක් බලා ගන්න පුළුවන් මේ ඔප්ෂන් තුනේ ඔයාලා මේ තියෙන මෙන්න මේ ඔප්ෂන් එක ක්ලික් කරගෙන මේ දෙවෙනි ඔප්ෂන් එක ඩ්‍රයිව් මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් ඉතින් යාලේ මේ දින ඔයාලා 50000ක් ගන්න පුළුවන් ඔප්ෂන් එක මේ විදිහට බලා ගන්න පුළුවන් රයිට් ඉතින් මේක අපි සිංහලට පරිවර්තනය කරලා බලමු මේක කොපි කරගමු මේ විදිහට මේක කොපි කරගමු රයිට් ඔන්න කොපි වුණා දැන් මෙතන මේ දේ කොපි කරගමු අපි දැන් යමු ට්‍රාන්ස්ලේටර් එකට යාලුනි මම කොපි කරගත්ත ටයිපින් එක මේ විදිහට ට්‍රාන්ස්ලේටර් එකට කොපි පේස්ට් කරා මේ විදිහට බලා ගන්න පුළුවන් කොපි කරගත්ත ටයිපින් එක රයිට් දැන් මේක ට්‍රාන්ස්ලේටර් එක අපි කියවමු මේ විදිහට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් විදේශයන් හි සේවය කර ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට හෝ තවදුරටත් දියුණු කිරීමට ද්‍රව්‍යමය ආධාර සැපයීම උපරිම රුපියල් 50000ක් දක්වා ද්‍රව්‍යමය ආධාර සැපයීම SLBFE හි ලියාපදිංචි වී ශ්‍රී ලංකාවට පැමිණ වසර 5කට නොවැඩි කාලයක් විදේශගතව සේවය කරන සංක්‍රාමණික සේවකයන් ආපසු පැමිණීම සඳහා ස්වයං රැකියා ආරම්භ කිරීමට තවදුරටත් ස්වයං රැකියා දියුණු කිරීමට කියලා තමයි මෙයාලා කියන්නේ. රයිට්. මේ දේ අපි බලා ගන්න පුළුවන්. පාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වී ඔවුන්ගෙන් උපදෙස් හා මඟ පෙන්වීම් අනුව අයදුම්පත නිසි පරිදි පුරවා සංවර්ධන නිලධාරීන් හරහා ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න. ඉතින් ඒ විදිහ තමයි එයාලා කියන්නේ. ඉතින් එයාලා කියන දේ කරලා වාට ඒ විදිහට 50000ක දීමනාවක් ලබා ගන්න පුළුවන්. යාලුනිදි මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලි ඇති කියලා. ඉතින් ඔයාලා මේ මෙයාලා කියන කන්ඩිෂන් එකට ඔය අප්‍රූවල් නම් ඔයාට පුළුවන්. මෙයාලා රික්වෙස්ට් එකක් දාන්න මෙයාලා කියන විදිහට. ඒතර ඔයාලට රුපියල් 50000ක දව්වේම ස්වයං රැකියා ආධාරයක් ලබා ගන්න පුළුවන්. රුපියල් 50000ක. රයිට්. අපි දැන් බලමු රුපියල් 10000 කොහොමද ලබා ගන්න කියලා. ඔයාලා මේ ඉරිකැල තුන නැවත ක්ලික් කරන්න. දැන් ඔයාලා මේ විතර බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් තියෙනවා. නැවත එක ක්ලික් කරන්න. දැන් ඒ ඔප්ෂන් එකේ නැවත කලින් වගේම ක්ලික් කරන්න. රයිට්. දැන් ඔයාලා මේ විතර බලා ගන්න පුළුවන්. කලින් අපි මේ ඔප්ෂන් එකෙන් තමයි ආවේ. දැන් ඔයාලා මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඔප්ෂන් එක ඔයාලා ක්ලික් කරන්න. යාලුනි අපි දැන් බලමු රුපියල් 10000ක දීමනාව කොහොමද ලබා ගන්න කියලා. අපි මේ ටයිපින් එකත් ඉංග්‍රීසි නිසා මේකත් මේ විදිහට කොපි කරගමු. මේ විදිහට කොපි කරගමු. රයිට්. අපි මේ විදිහට කොපි කරගමු. දැන් අපි ට්‍රාන්ස්ලේටර් එකට යමු. යාලුනි මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මම කොපි කරගත්ත ටයිපින් එක මේ විදිහට ට්‍රාන්ස්ලේටර් එකට කොපි පේස්ට් කරාම මේ විදිහට ඉංග්‍රීසි ටයිපින් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ දේ සිංහලට පරිවර්තනය කරලා දින අපි දැන් කියවලා බලමු මේ විදිහට. රයිට්. අපිට බලා ගන්න පුළුවන් විදේශයන් හි සේවය කර ආපසු ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ ලබා දීම ශ්‍රී ලංකාවට පැමිණ වසර 5කට නොවැඩු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති පාසල් අධ්‍යාපනය හදාරන සහ පෙර පාසල් අධ්‍යාපනය හදාරන සංක්‍රාමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට උපරිම වශයෙන් රුපියල් 10000කට යටත්ව පාසල් උපකරණ ලබා දීම රයිට් අපිට මේ විදිහට බලන්න පුළුවන්
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් හමු වී ඔවුන්ගෙන් උපදෙස් හා මඟ පෙන්වීම අනුව අයදුම් පද නිසි පරිදි පුරවා සංවර්ධන නිලධාරීන් හරහා ඉල්ලුම් පත්‍ර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයේ පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු වෙත යොමු කරන්න. රයිට් ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතාලියේ මේ කියන කන්ඩිෂන් එකටත් ඔයා ඇප්‍රූව් නම් ඔයාලා මෙයාලා කියන විදිහට රික්වෙස්ට් එකක් දාලා ඔයාලට පුළුවන් මේ දීමනාව ලබා ගන්න. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලිද කියලා. ජනරේ මං හිතනවා අද කෙනා වීඩියෝ එක රට විරෝ සීරු දෙනාටම වැදගත් වෙන්නේ. අද වීඩියෝ එක රට විරෝ වල රුපියල් 50000ක දීමනාව සහ රුපියල් 10000ක දීමනාව කොහොමද ලබා ගන්නේ කියලා. ඉතින් අද මං කතා කරේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය කියන නිල වෙබ්සයිට් එකේ දාලා තියෙන දෙයක් සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එක කතා කරන්නේ. ඔයාලා දන්නේ නැත්නම් ඔයාලව දැනුවත් කිරීමක්. මෙහෙම දෙයක් තියෙනවා. මෙතන තමයි මේ දේ තියෙන්නේ. මේ දේ මේක තමයි සදාහන් වෙලා තියෙන්නේ කියලා තමයි මං අද මෙතන පැනවුස් කිරීමක් කරේ. ඉතින් මගේ අතින් වචන දාලවත් මම අතින් හිතලා කියලාවත් මගේ පර්සනල් මතයක් මෙතන ඉදිරිපත් කළා නැහැ. ඉතින් මංගලදීන වෙබ්සයිට් එකේ තිබ්බ ඉංග්‍රීසි ටයිපින් එක ට්‍රාන්ස්ලේට් එකකට දාලා සිංහලට පරිවර්තනය කරලා ඔයාලට ලයිව්ම කියලා වෙන්නවා. ඇත්තට මේකේ මොකක් සදාහන් වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවාගේ අර්ථයක් ගත්තද කියන එක මම දන්නේ නැහැ. ඉතින් මම මේකින් ඔයාලට හොඳ දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වුනේ. ඉතින් මම මෙතන කිසිම වැරදි දෙයක් කළේ නැහැ. මම කළා දෙන්නේ රජයේ නිල වෙබ්සයිට් එක තියෙන දෙයක් ඔයාලට පෙනවුස් කිරීමක් විතරයි. ඉතින් එතනින් එහා මම මගේ මතයක්වත් මගේ පර්සනල් මතයක්වත් මගේ අදහසක්වත් මෙතන ඉදිරිපත් කළේ නැහැ. ඉතින් මම වෙබ්සයිට් එකේ තියෙන දෙයක් මෙහෙම දෙයක් තියෙනවා. ඒ දේ මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. ඒක ඔයාලටම ලයිව්ම මම ටයිපින් එක ට්‍රාන්ස්ලේට් කරලා ඔයාලට මම ලයිව්ම කියලා පෙන්නනවා. මෙන්න මේක තමයි මේ අදාළ ටයිපින් එකේ අන්තර්ගත වෙලා තියෙන්නේ කියන එක. ඉතින් ඔයාලා ඒක තේරුම් අරගෙන ඒ දේ ඔයාලට ඇප්‍රූව් නම් ඔයාලට ගන්න පුළුවන් ද බැරිද කියලා ඒක හොයලා බලලා ගන්නව නම් ගන්න එක නැති එක ඔයාලගේ වැඩක් සහ ඒක දැනුවත් කිරීම මගේ වැඩක් නිසා මම දැනුවත් කිරීමක් කරා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මතක් කරලා මීට ලයික් කරා, මීට බල කමෙන්ට් කරනවා ඔයාලා අදහස, මීට ෂෙයා කරනවා ඔයාලා සෝෂල් මීඩියා වල, දැන් අපේ YouTube channel එක subscribe කරලා bell icon එක ඔල් වල තිබ්බොත් තමයි අපි ඉදිරියට යන සීලම් වීඩියෝස් වල notification මාරගෙන ගන්න පුළුවන් වෙන්නේ. අපි තවත් වීඩියෝ එකක් ඔයාලා හැමෝටම සුබ දවසක්, ජය වේවා.